අටමාටු වාරිකයකට ලීසිං කමර්ෂල් බැංකුවෙන්. වර්ෂාව හේතුවෙන් ඩෙංගු රෝගය යළිත් ඉහළ යමින් පවතිනවා. නාගරික සහ ජනකීර්ණ ප්‍රදේශයන්හි ඩෙංගු රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වීම දැකගත හැකි. වසරේ මේ දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 36,728 දෙනෙකු වාර්තා වනවා. වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් හඳුනාගෙන ඇත්තේ බස්නාහිර පළාතෙනුයි. වසරේ මේ දක්වා ඩෙංගු මරණ 17ක්ද වාර්තා වනවා. උණ, හිසරදිය, වමනය, මස්පිඩු වේදනාව සමෙහි රතු පැහැල් අපහට ගැනීම ඩෙංගු රෝගී ලක්ෂණයි. මෙවැනි රෝගී ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගැනීම ඩෙංගු රක්තපාතයට පත්වීමේ අවදානම අඩු කරගත හැකි. ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම අවම කර ගැනීමට නම් මතුරුවන් බෝවිය හැකි. ජලයේ පිරී පවතින ස්ථාන විනාශ කිරීම අනිවාර්ය වනවා. හැකිතරම් මතුරු දෂ්ටනයෙන් වැළකී සිටීමද ඩෙංගු අවදානමෙන් මිදීමට උපකාරී වන බව සිහිපත් කළ යුතුයි. අවස්ථාවේදී වෙලාත්ම අවදානම සහිත දිස්ත්‍රික්ක විදියට හඳුනාගත්තු දිස්ත්‍රික්ක පහක සහ කොළඹ මහනගර සභාව තුළ විශේෂ මතුරු මර්ධන වැඩසටහනක් සැප්තැම්බර් මාසේ 2 වෙනිදා, ඒ කියන්නේ අද සිට සැප්තැම්බර් මාසේ 4 වෙනිදා දක්වා දවස් 3 තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education කරනවා. මෙතනදී අපි ඉලක්ක කරනවා කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාෂ 7ක්, කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාෂ 3ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාෂ 5ක්, කළුතර දිස්ත්‍රික්කයේ 4ක්, මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාෂ 6ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාෂ 4ක්. මේ විදිහට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාෂ 29ක් අපි හඳුනගෙන තියෙනවා. වැඩියෙන්ම අවදානමක් ඇතිවිය හැකි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාෂ විදිහට ඒ තුළ අපි හඳුනා ගත්තු වැඩියම අවධානමක් තියෙන ගම් ප්‍රදේශවල මේ විශේෂ වැඩසටහන මතු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මේ අවස්ථාවේදී මම මතක් කරන්න කැමතියි, ලෝක සෞඛ්‍ය සංවිධානය ඉලක්කයක් තියලා තියෙනවා 2030 වෙනකොට ඩෙංගු රෝගය නිසා කිසිදු පුද්ගලයෙක් මරණයට පත් නොවිය යුතුයි කියලා. ඒ ඉලක්කය සඳහා තමයි අපිත් මේ අවස්ථාවේදී ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.